මේ පොල්ගහවෙල ප්‍රදේශයේ දේශප්‍රේමී තමුන්නාන්සලාගෙන අවසරයි. අපි පසුගියදා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනය තමුන්නාන්සල වෙනුවෙන් ඉදිරිපත් කරා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි හැදුවේ මේ රටේ වියතුන් වගේම බුද්ධිමතුන් වෘත්තිකයන් ඒ වගේම ගම සමග පිළිසඳරක් වැඩසටහන යතතේ මේ ප්‍රදේශයේ ගම්වාසීන්ගේ අදහස් අරගෙන ඒ අදහස් වලට විසඳුම් හැටියට තමයි අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදලා තියෙන්නේ. අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය වෙනුවෙන් විශාල අවධානයක් අපි යොමු කරලා තිබෙනවා. ඒ හින්දා තමයි අපි විශේෂයෙන්ම ආහාර ස්වයංපෝෂිත කරන්නට ආහාර ස්වරක්ෂිත භාවය ඇති කරන්නට පොහොර සානාධාරය අපි නොමිලේ ගොවියන්ට ලබා දෙන්නට තීරණය කළේ. ඒ වගේම ගොවියා ජීවත් කරවීම සඳහා ගොවියාගේ ණය අපි කපා හරින්න තීරණය කළා. ඒ වගේම අපි මේ සැලසුම් අනුව තාක්ෂණය යොදලා මනා ජල කළමනාකරණයක් පොහොර කළමනාකරණයක් ඒ වගේම අඩු වියදමකින් වැඩි ආදායමක් ලබන්නට තාක්ෂණය කෘෂිකර්මාන්තය තුලට ගෙන එන්නට අපි සැලසුම් කළා තිබෙනවා. ඒ වගේම වැවිලි කර්මාන්තය වෙනුවෙන් විශාල අවධානයක් යොමු කළා තිබෙනවා. අපි දන්නවා මේ රටේ විවිධ ප්‍රවේදේශවල පොල්, තේ, රබර් සහ වෙනත් ගම්මිරිස් වැනි භෝග වර්ග විශාල වශයෙන් වගාකරන වැවිලි කරුවන්ට අද ඒ භෝග විකුණා ගැනීමට බැරිවීම නිසා අපහසුතාවයකට පත් වෙලා තිබෙනවා. මේ නිසා අපි වැවිලි කර්මාන්තය වෙනුවෙන් විශාල අවධානයක් යොමු කළා. ඒ දේශීය වැවිලි කරුවා නැවතත් ඔවුන්ගේ භෝග නිසි මිලකට වෙළඳ පොලෙන් මිලක් ලබා ගැනීමට පුළුවන් වෙන ආකාරයට අපි සැලසුම් කළා තිබෙනවා. ඒ වගේම අපි දන්නවා ග්‍රාමීය තවමත් අපේ රටේ 70%ක් පමණ ජීවත් වෙන්නේ ග්‍රාමීයව. මේ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් අපි විශාල අවධානයක් අපි යොමු කළා තිබෙනවා. ග්‍රාමීය පාරවල් ඒ වගේම පානීය ජලය විශේෂයෙන්ම ව්‍යාපෘති පිරිසුදු පානීය ජලය ව්‍යාපෘති විදන්නා හුඟක් පළාත්වල පානීය ජලය නොමැති නිසා වකුගඩු වැනි රෝග විශාල වශයෙන් හැදිලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය සහ අධ්‍යාපනය මේවා වෙනුවෙන් අපි විශාල අවධානයක් යොමු කළා තිබෙනවා. ඒ වගේම අපේ රටේ ආර්ථිකය දියුණු කරන්නට විවිධ ක්ෂේත්‍රවල තාක්ෂණික ක්ෂේත්‍රයේ කෘෂිකර්මාන්තය කුඩා කර්මාන්ත සංචාරක ක්ෂේත්‍රය මේ සෑම ක්ෂේත්‍රයකම පැහැදිලි සැලසුම් අපි සකස් කළා තිබෙනවා. අද ලෝකයේ ආර්ථිකය විශේෂයෙන්ම ප්‍රවණතාවය තියෙන්නේ තාක්ෂණය මුල් කරගත්තු ආර්ථිකය. ඉන්දියාවේ ඉඳලා චීනය දක්වා තියෙන රටවල් දිහා බැලුවොත් ඒවා ශීඝ්‍රයෙන් දියුණු වෙලා තිබෙනවා විශේෂයෙන්ම තාක්ෂණය මුල් කරගෙන. මේක අපේ රටට හොඳ අවස්ථාවක්. අපේ රටේ බුද්ධිමත් තරුණ තරුණියන් මේ තාක්ෂණය අතින් බිහිවන රැකියාවෙනු වෙත යොමු කරන්න. අද තරුණයන් තරුණ තරුණියන් ගුණාත්මක අධ්‍යාපනයක් නොලැබුණු නිසා විශාල විරැකියාවක් තිබෙනවා. අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල
ආයෝජනයක් අපේ රජය විසින් කරනු ලබනවා. කෙටි කාලීනව සදීර්ඝ කාලීනව. අපි විශේෂයෙන්ම අද උසස් පෙළ සමත් වෙලා ලක්ෂ දෙකක් පමණ උසස් පෙළ සමත් වෙනවා කලාංශයෙන් සහ විද්‍යාංශයෙන්. එයින් 30,000කට පමණයි විශ්වවිද්‍යාල වරම් ලැබෙන්නේ. මේ අපේ අනාගතය. අපි මේ අයට හොඳ අධ්‍යාපනයක් දිය යුතුයි. එනිසා අපි තීරණය කළා තියෙන මේ සෑම දිනකටම විශ්වවිද්‍යාල ඇතුළත් වීමේ වරම ලබා දැනට තියෙන විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරන්නට, ආචාර්ය සංඛ්‍යාව වැඩි කරන්නට, දුරස්ථ අධ්‍යාපනය වැඩි කරන්නට, නව විශ්වවිද්‍යාල ආරම්භ කරන්න, ඒ වගේම කාර්මික සහ තාක්ෂණික විද්‍යාල ආරම්භ කරන්න විශාල ආයෝජනයක් අපි පළවෙනි අවුරුද්දේම ඉඳලා යොදනවා. ඒ වගේම කෙටි කාලීන මේ තාක්ෂණය හරහා අද තොරතුරු තාක්ෂණේ, මම නැත්තම් කම්පියුටර් තාක්ෂණේ, ඩිජිටල් තාක්ෂණේ, කලා අංශයෙන් ඉගෙනගත්ත දරුවන් පවා අපිට පුළුවන් මාස 6ක් අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත හොඳ රැකියාවක් කරන්නට, හොඳ වේතනයක් ලැබෙන රැකියාවක් කරන්නට මේ අංශයෙන් පුහුණු කරන්න. දැන් මෙන්න මේවා තමයි රජයක් හැටියට අපි කරන්නට ඕන. පුද්ගලික අංශය දිරිගන්වල අද මේ තාක්ෂණ අංශයෙන් වැඩ කරන සමාගම් ඩොලර් බිලියනක පමණ ආදායමක්, විදේශ ආදායමක් මේ රටට ගේනවා. අපිට මේ අයත්සක සාකච්ඡා කරාම අපිට දැනගන්න ලැබෙනවා ඩොලර් මිලියනක් පමණ ගේන එක බිලියන 3කට පමණ අපිට වැඩි කරන්නට පුළුවන්. එතකොට අපිට රැකියාවන් ලක්ෂ 3ක් පමණ අපිට හදන්නට පුළුවන්. රජයක් හැටියට වගේම පුද්ගලික අංශයත් සමග එකතු වෙලා මේ ලක්ෂ 3ක මේ රැකියාවන් ඒ තරුණයන්ව අපි පුහුණු කරන්නට ඕන. අද මේවා ඉන්දියාව වගේ රටවල සිදුවෙනවා. අපි ඒවායින් පාඩම් ඉගෙන ගන්නට ඕනේ. මෙන්න මේ වගේ සැලසුම් තමයි අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම නගර සංවර්ධනය. අපි එදා නාගරික සංවර්ධන අධිකාරිය හරහා විශාල සංවර්ධනයක් අපි විශේෂයෙන්ම අපේ අග නගරේ කොළඹ නගරේ අපි සිදු කළා. කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන රට බවට, නගරය බවට අපිට කොළඹ පත් කරන්නට පුළුවන් වුණා. මෙන්න මේ වගේ අනෙකුත් නගරත් අපි ඒ වගේ සංවර්ධනය කරන්නට අවශ්‍යයි. තමුන්නාන්සලා දන්නවා අපි මේ රටේ ආරක්ෂාව තහවුරු කරපු ආකාරය. අපි ත්‍රස්තවාදය පරාජය කරා පමණක් නෙවෙයි, ත්‍රස්තවාදය පරාජය කළා නැවතත් ඒ වගේ ත්‍රස්තවාදයක් හිස ඔසන ඉඩ නොදී අපි පැහැදිලි ආරක්ෂක වැඩපිළිවෙලක් යොදලා තිබුණා. නමුත් ඒ වැඩපිළිවෙල කඩා දැම්ම නිසා අපේ රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දාලා, ඒ වගේම බුද්ධි අංශවල සමාජිකයන් හිරගත කළා. ඒ වගේම ඒ රණවිරුවන් මේ ප්‍රදේශවල විශාල ප්‍රමාණයක් ඉන්නවා. රණවිරුවන් ත්‍රිවිධ හමුදාවේ, පොලිසිය, ඒ වගේම සිවිල් ආරක්ෂක බලකාය, මේ අය ජාත්‍යන්තර අධිකරණවලට යවන්නට විවිධ සම්මුති අත්සන් කරා. මෙන්න මේ නිසා අපි යොදලා තිබුණ වැඩපිළිවෙල කඩා වැටුණා. නමුත් අපි අපේ රජයක් යටතේ නැවතත් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. ඒ රණවිරුවන්ගේ මානසිකත්වය හදලා, ඒ වගේම ඔවුන්ට නීති මාර්ගෙන් රැකවරණයක් ලබා දීලා අපි මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවායි කියන එක මේ අවස්ථාවේ සනාථ කරන්නට ඕන. අපි අභියෝග වලට මුහුණ දීලා
ඒ අභියෝග ජයගත්ත අය. අපි වගකීම් බාරගෙන ඒ වගකීම් ඉටු කරපු අය. එනිසා තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න. අපි අපිට ලැබී තිබෙන මේ වගකීමත් අපි ඒ ආයුර්මය ජය ගන්නවයි කියන එක මේ අවස්ථාවේදී කියන්නට ඕන. ඒ වගේම තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්න මගේ යුතුකම සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් රටක් සහ අභිමාන දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන පොරොන්දුව දෙමින් මව්බිමට ජය වේවා, පොල්ගහවෙල ජනතාවට ජය වේවා, පොහොට්ටුවට ජය වේවායි ප්‍රාර්ථනය කරමින් තමුන්නාන්සේලාට ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක්.